ජාතික ජනබලවේගයේ ජනාධිපති දොර අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් අකුරැස්ස නගරයේදී මෙම ජනරැලිය පැවැත්වුණා. අපිට පස්සෙන් හිටපු ගොඩක් රටවල් අපි පහු කරගෙන ගියා. දකුණු කොරියාව අපිට පස්සෙන් හිටපු රටක්, වියට්නාමය අපිට පස්සෙන් හිටපු රටක්. ඒ රටවල් මොකද වුනේ? ඒ රටවල් අපි පහු කරගෙන ගියා. මේගොල්ලෝ මොකද කරේ? මහජනගේ දේපල හොරකම් කර කර, මහජනගේ දේපල නාස්ති කර කර, රටට දිසි ආර්ථික සැලැස්මක් නැතුව ඉබාගාතේ ගෙන යන රටක් බවට පත් කරලා, ලෝකෙන් ණය දෙන්නේ නැති රටක් හදලා, ලෝකෙන් ගත්ත ණය ගෙවා ගන්න බැරි රටක් හදලා, ඉස්පිරිතාලවල බෙහෙත් නැති රටක් හදලා, තරුණ තරුණියන්ට රට ඇත්තර යාම හැර වෙන විකල්පයක් නැති තැනකට රට පත් කරලා, ව්‍යාපාරක මහතුරුන්ට තමගේ ව්‍යාපාර කඩාවැටෙන තැනට පත් කරලා, පාරිසරික අර්බුද හදලා, අද කියනවා තව සැරයක් දෙන්නලු. මට රත්නපුරේ මැණික් කර්මාන්තකරුවන් හම්බුණා. ඔවුන් කොච්චර විශ්වාස කරනවද? ඔවුන් කිව්වා මැණික් වලින් විතරක් හදන්න පුළුවන්. පුළුඹුඩේ ඛනිජ වලින් ඉදී තිනවා. වාසනාවන්ත සම්පතක්. වසරකට ඔහේ වැල්ලෙන් ගොඩ ගහනවා. ගත්තාම ආයේ ගොඩ ගහනවා. ආයේ ගත්තාම ආයේ ගොඩ ගහනවා. මෙට්‍රික් ටොන් දසලක්ෂ ගණනක් වසරකට වැලි ගොඩ ගහනවා, ඛනිජ වැලි. මොකද වෙලා තියෙන්නේ? මේවා අමු වැලි වගේ පටවනවා. සොච්චමට අපේ රට ඩොලර් රුපියන්න පුළුවන් සම්පත් ආකර වලින් පිරිච්ච රටක්. එහෙම රටක තමයි ඔයගොල්ලෝ ඩොලරයක් නැති වෙන තැනට මහ බැංකුව හින්දුවේ. මේ අතර ජාතික ජනබලවේගයේ සංවිධාන කළ තවත් ජනහමුවක් මිහින්තලය රඹෑව නගරයේදී පැවැත්වුණේ එම පක්ෂයේ ජාතික විධායක සභික සුනිල් හඳුන්නෙත්ති මහතාගේ ප්‍රධානත්වයෙන්. ගෝඨාභය ආණ්ඩුව රිදෙන්නම ගැහුවේ ගොවියට. ගොවියා මොකද කරේ? ගෝඨාභයට දුවන්නම ගැහුවා. ගුරුවරුන්ට ගුරුවරියන්ට ආණ්ඩුව කඳුළු ගෑස් ගැහුවා. ගුරුවරු ගුරුවරියෝ හැරෙන තැපෑලෙන් රණිල් වික්‍රමසිංහට හික් ගෑවෙන්න ගැහුවා. මේ රණිල් වික්‍රමසිංහ රොඩ්ඩා මෙයාට වියදම් කළ දෙනවා. ගිය අවුරුද්දේ කෝටි 1551ක් ජනතා වියදම් කළ දෙනවා. මේ අන්තිම මාස හතරට රණිල් වික්‍රමසිංහ වෙන් කරගෙන දෙනවා කෝටි 875ක්. පැයකට ලක්ෂ 7 ගාණක් වියදම් කරනවා. ඔය සෝම් පිට්ටනිය වල කාර්යාල දාල තියෙන මේ සල්ලි වලින් රණිල් වික්‍රමසිංහ විතරක් නෙමෙයි සාගර රත්නායකල අකිල විරාජ්චාර්යව සම්ලා රංගේ බණ්ඩාරලා ඔක්කොම නඩත්තු කරන්නේ මේරේ ජනතාව. බදු ගෙවලා රණිල් වික්‍රමසිංහ මැතිවරණ හෙලිකොප්ටර වලින් යන්නේ ගෙවලා නෙමෙයි ජනතාවගේ සල්ලි වලින්.